ලෝකයේ ජීවත් වෙන ඉතාමත් හොරතල් සත්ව කොට්ටාසයක් තමයි පුසන් කියන්නේ. විවිධාකාරයේ වර්ණවලින් සංකලනය වූ සහ විවිධ වර්ණවලින් ලෝකේ පුරා පුසන් වර්ග පැතිරී තියෙනවා. ඉතින් යාළුවනේ කාගේත් හිත ඇදගන්න විදිහේ මූණක් නම් මේ සත්තුන්ට උපතින්ම උරුම වෙලා තියෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් ලෝකේ පුංචිම පුසන් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සුන්දර කතාබහේ අන්තිම මිනිත්තුව දක්වා රැඳිලා ඉන්න කියලා මතක් කරන ගමන් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්තම් ඔයාට පුළුවන් දැන්ම අපේ YouTube channel එක subscribe කරලා මේ වගේ වටිනා වීඩියෝ මිස් කරන්න නැතුව නරඹන්න. මුලින්ම කතා කරන්නේ 2013 ඔක්තෝබර් 19 වෙනිදා ලෝක ගිනස් වාර්තාවලට එකතු වුණු මේ අමුතු විදියේ සුරතල් පුංචි පූසා ගැන. මෙයාගේ නම ලිලි. ඉතින් මෙයා තවත් එක් ලෝකයේ කුඩා බළලෙක්. ඉතින් මෙයාගේ උස අඟල් 5.25ක් පමණ වෙනවා. ඉතින් යාළුවනි මෙයා උපත ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ. මෙයාව හම්බෙලා තියෙන්නේ පාරයිනේ දාලා ගිහින් තිබියදී. ක්‍රිස් කියන තරුණියට ඇය මේ සුරතලාව නිවසට අරගෙන ඇවිත් බෙහෙත් කරලා රැකබලා ගන්නවා. කොහොම වුණත් දැනට ලෝකේ ජීවත් වන කුඩාම බල්ලොන් සඳහා හිමිවන ලෝක ගිනස් වාර්තා වලින් එකක් මේ පූසාටත් අනිවාර්යයෙන්ම හිමිවනවා. ඊළඟට අපි කියන්න යන්නේ කැනඩාවේ ඔන්ටාරියෝහි උපත ලැබූ ගිනස් ලෝක වාර්තා මගින් ලොව කුඩාම ගෘහාසිත බලලා යන අන්වර්ත නාමයෙන්ද පිදුම් ලැබූ මේ හුරු බුහුටි බලලා ගැන. මෙයාගේ උස අඟල් 5.35යි. ඉතින් මෙයාගේ හිමිකාරයා තමයි අවුරුදු 25ක් වන සාරා ලෑන්ග්ලිගේ. අභිචරණ ශිල්පිනියක් වන ඇය කිසි දිනක මේ වගේ කුඩා පූසෙකු ඇති දැඩි කිරීමට බලාපොරොත්තු වුණේ නැහැ කියලා ඇය පවසනවා. කොහොම නමුත් යාළුවනේ මේ පූසා හරියටම කිව්වොත් කුඩා ඩෝසන් බල්ලෙකුට සමාන වනවා. අවාසනාවන වගේ මේ පූසගේ එක් ඇහක් නම් පේන්නේ නැහැ. කොහොම නමුත් මේ පූසගේ එක් ඇහක් පෙවුනේ නැතුණාට මේ පූසගේ දඟකාරකම් වල නම් අඩුවක් නැහැ යාළුවනේ. පීබල්ස්. පීබල්ස් කියන්නේ ඉතාමත් කුඩා සුරතල් පූස් පැටියෙක්. වයස අවුරුදු 2 මෙයාගේ උස අඟල් 6.1ක් පමණ වුණා. මෙයාගේ පුංචි වීමට නැත්නම් මෙයාගේ උස අඩු වීමට හේතු විදියට පශු වෛද්‍යවරුන් පවසන්නේ ජානමය දෝෂයක් කියලා. පශු වෛද්‍යවරයෙක් තුල ඇති දැඩිවන මේ පූස් පැට වගේ පින්තූරයක් ඔබ දුටුවොත් විශ්වාස කරන එකකුත් නැහැ. ඉතින් මේ තියෙන්නේ මේ පින්තූරය. කොහොම නමුත් යාළුවනේ මේ හුරු බූටි පූස් පැටවා 2007 වර්ෂයේදී මිය යනවා. රසිකයන් පවසන්නේ මේ පශු වෛද්‍යාගාරයේම සිටි තවත් විශාල බලලෙකු විසින් ඔහුගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීමට මේ කුඩා හුරතල් බලල් පැටියව ආහාරයට ගෙන ඇති බවයි. ඔනේ ආලුනේ දැන් කියන්න යන්නේ බ්‍රිට්සි කියන මේ හුරු බූටි පූස් පැටියා ගැන. ඉතින් මෙයාගේ බර කිලෝග්‍රෑම් 1.5ක් කිව්වොත් ඔයා පුදුම වෙන්නත් පුළුවන්. ඒ වගේම මෙයාගේ දිග අඟල් 6.5ක් වනවා. ෆ්ලොරිඩාවල උපත ලැබූ මේ හුරු බූටි පූස් පැටවා ලෝකයේ කුඩාම බළලුන් අතරින් ඉහළම ස්ථානයක් ගන්නවා. ඉතින් මේ පූස් පැටවා ප්‍රමාණයෙන් කුඩා වුණත් ඉතාමත් හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනවා කිව්වොත් ඔයා පුදුම වෙන්නත් පුළුවන්. මොකද සාමාන්‍යයෙන් මේ වගේ ඉතාමත් හුරු බූටි කුඩා පූස් පැටවෙක් උපත ලැබුවොත් සෑම සිතන දෙයක් තමයි එයාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් අඩු මට්ටමක තියෙනවා කියලා. කොමනම් තියාලුවනේ මේ පූසාගේ සෞඛ්‍ය මට්ටම නම් ඉතාමත් ඉහළ තත්ත්වයක තියෙනවා. ඒ වගේම ඇයගේ හිමිකාරිය පවසන ආකාරයට මේ පූස් පැටවා දඟකාර ඒ වගේම සෙල්ලමට බර පූස් පැටියෙක් කියලත් ඇය පවසනවා. ඒ වගේම මේ පූස් පැටවාගේ දඟකාර හැසිරීම CNN නාලිකාවේද විකාශය වෙලා තියෙනවා කිව්වොත් ඇත්තටම පුදු වෙන්න පුළුවන්. ලොව කුඩාම බලලොන්ට හිමිවන ලෝක ගිනස් වාර්තා පොත්වල ඉහළින්ම ඉන්න කෙනෙක් තමයි මෙයා. ඉතින් මෙයාගේ උස අඟල් 3.75ක් වනවා. හිමාලියානු සහ සියම්ස් යන පූස් වර්ගවල මිශ්‍රණයකින් මේ හුරු බූටි පූස් පැටවා ඉපදිලා තියෙනවා. ඉතින් මෙයා ඉන්නේ බටහිර මොන්රෝ ලොස් ඇන්ජලිස් වල. කොහොම වුණත් හාවර්ඩ් වල විද්‍යාඥයන් විසින් තමයි
මේ වර්ග දෙක මිශ්‍ර කරලා මේ පූස් විශේෂය හදලා තියෙන්නේ. කොහොම නමුත් යාළුවනේ දැන් මේ පූස් විශේෂය ඔයාට පේන විදියටම වම් පැත්තෙන් ඉන්න පූස් විශේෂයේ සහ දකුණු පැත්තෙන් ඉන්න පූස් විශේෂයේ ගති ලක්ෂණ දෙකම මේ පූස් පැටවට පිටලා තිනවා. ඉතින් යාළුවනේ අද අපි ඔයාලට මේ ලෝකේ ඉන්න කුඩාම පූසන් කිහිප දෙනෙක් ගැන තොරතුරු අරගෙන ආවා. ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ තවත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු.